ආසියානු කුසලානේ සුපිරි හතර වටේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගයෙන් ඉන්දියාවට එරෙහිව කඩුලු 6ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ බව දැනටමත් ඔයාලා හොඳින්ම දන්නා කරුණක්. කොහොම වුණත් ශ්‍රී ලංකා ඉන්දියා තරගයේදී ඉන්දියාවේ පළමු කඩුල දැවී ගියේ කඩුල මුවා කිරීමේ වරදින්. මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ KL රාහුල් දැවී ගිය අතර තුන්වන විනිසුරෙම තීරණය ලබා දීමට සැලකිය යුතු කාලයත් ගැනීම සමග ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ මනසේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් තව තවත් අවිනිශ්චිතතාවයක් මතුවන්නට වුණා. ඒ කොහොම වුණත් සියලුම ආකාරයන්ගේ සහයෝගය තුලින් ඉන්දියා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා. ඊයේ තරගයේ සම්බන්ධයෙන් හර්ෂා බෝග්ලේ මෙසේ අදහස් දක්වා තිබෙනවා. ඔවුන් දිගු ගමනකට මුල පුරා අවසන්. ඇතැම් දෙනා ඔවුන්ව ගැරහීමට ලක් කළා. කුසල් මෙන්ඩිස් ස්ථාවර වන තුරු කඩුල්ලේ රැඳී සිටිය හොත් නොතිබෙන ජයග්‍රහණ ඔවුන් වෙත ගෙන ඒමට හොට හැකි. ඕනෑම මොහොතකට දසුන් තරගයේ වෙනස් කළ හැකි පවර් හිට් කෙනෙක් බව ඔහු සනාථ කර තිබෙනවා. තවද වනිදු, මහීෂ් පන්දුවෙන් තරඟ වෙනස් කළ හැකි විශිෂ්ටයන් දෙදෙනෙක්. දුෂ්මද චමීර නොමැතිවීම ඔවුන්ගේ වේග පන්දු බලෑනියට පිරිවියේ නොහැකි අඩුවක්. ඉදිරියේදී කුසා ජනිත් සහ දුෂ්මන්ත කණ්ඩායම සමගින් එකතු වේවි. ඒ දවසට ලෝ බලවත් කණ්ඩායම් වලට පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම හිසරදයක් වේවි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටන් එකත් ක්ලික් කරලම තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්.